මේවා මං හිතන්නේ අපි සන්තෝෂයෙන් ඩෝන අපේ රටේ ක්‍රීඩකෙක් ඩොලර් මිලියන 1.4ක් වගේ වැඩි ගානකට ඉල්ලුමක් වෙනවා කියන්නේ අපේ ඒ ක්‍රීඩකයව දක්ෂතාවය අඳුරගෙන තියෙනවා. හැබැයි අපි මතක තියාගන්න ඕනේ මේ ක්‍රීඩකයෝ හැදුවේ පාසල් වලින්, ඊළඟට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් වතුර බෝතලේ ඉඳලා හැමදේම ලබලා දුන්නේ ওই තත්ත්වයටපත් කරේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයෙන්. ඉතින් පුහුණුකරුවෝ, ගුරුවරු, දෙමව්පියන් ඔක්කොටම වඩා ප්‍රේක්ෂකයන් මාධ්‍යමේ සියල්ලම සහයෝගයෙන් තමයි ක්‍රීඩකයෙක් ඒ වගේ තත්ත්වයකට එන්නේ. ඉතින් ජාතියක් හැටියට අපි සන්තෝෂයෙන් ඉන්නවා අපේ ක්‍රීඩකයන්ට මේ වෙන ඉල්ලුමක් තියෙනවා කියලා. ඒ වගේම තමයි මේ ඉල්ලුමත් එක්ක පරිපාලනය හරියට සිදු නොවුනොත් අපේ හුඟක් ක්‍රීඩකයෝ වැඩිකල් ඔය වගේ තත්ත්වයක ඉන්න අමාරු වෙනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ බලා ගන්න ඕනේ. අද අපිට පේනවා පිට ගම්වලින් වෙන ක්‍රීඩකයන්ට විශාල මුදලක් එකපාරට අතට ආවම ඒගොල්ලන් ඒව හරි විදියට පරිපාලනය කරන්න තේරෙන්නේ නැහැ. අවාසනාව තියෙන්නේ ක්‍රිකට් පරිපාලනය තේරෙන පුද්ගලයෝ නැතිකම. ඉතින් ඒ අපි දැක්ක පහුගිය කාලේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විනය යම් ප්‍රමාණයකට ප්‍රශ්න සිද්ධ වෙලා සමහර ක්‍රීඩකයන්ව තහනමකට ලක් වුණා. නමුත් ඒ தත්ත්වයට නොයන්ඩ ක්‍රිකට් පරිපාලනයට දැනුමක් තියෙන්න ඕනේ. යන කල්මනාකාරය වෙන්න පුළුවන්, ක්‍රිකට් පරිපාලනය වෙන්න පුළුවන්. මොකද මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ගමෙන් ඇවිල්ලා සමහර ලාට මේ දේවල් ගැන අත්දැකීම් නැති ක්‍රීඩකයෝ වෙන්න පුළුවන්. ඉතින් අපි ක්‍රීඩකයන්ගේ පැත්ත බලන්න ඕනේ. හැබැයි ක්‍රීඩකයෝ එකපාරක් දෙපාරක් වැරදි කරනකොට ඒවට හරි දඩුවමුත් දෙන්න ඕනේ. නමුත් අනිත් පැත්තෙන් ක්‍රීඩකයන් ඒ தත්ත්වයට යවන් නැතුව බේර ගැනීම තමයි මම හිතන්නේ ප්‍රධානම දේ. ඒ වගේම එන මුදලත් හරි විදියට පරිපාලනය කරන ක්‍රමවේදයක් නැතුව කවදාවත් මේ ක්‍රීඩකයන්ගේ ඉදිරි අනාගතය ගැනත් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මෙවැනි නවතම ක්‍රීඩා තොරතුරු දැනගැනීමට අපගේ SL Sport YouTube channel එක දැන්ම subscribe කරන්න.